අරවින්ද අපි මේ ජීවන හැම මොහොතකම තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය අපි වයස්ගත වෙනවා අත්දැකීම් එක ජීවිතේ පරිණත වෙනවා ඉතින් ඔබට නැවත උන් අපි පුංචි ආරාධනයක් කරනවා මීළඟ මේ එළඹෙන විනාඩි 60ක කාලය අපිත් එක්ක එකතු වෙලා ඉන්න ස්මාර්ට් විදියට ඔබේ දැනුම පරිණත කරගන්න ඔබට අවස්ථාව තියෙනවා අපි මතක් කරමු අද දවසේ අපේ වැඩසටහනේ කොයි විදියටද පෙර ගැස්ම සැකස් වෙලා තියෙන්නේ කියලා ඔබට අවස්ථාව හොඳයි අපි මුලින්ම ආරම්භ කරන සූදානම් ඊසි ඉංග්‍රීසි පාඩම ඊන අතරු අපේ අද දවසේ තියෙනවා නොලෙජ් ෆස්ට් ක්ලිනික් සහ අවසාන වශයෙන් අපි ඔබට ඔබගේ ආසම ෆොටෝග්‍රැෆි ලෙසන් එක ගෙන එන්න බලාපොරොත්තු වෙනවා හරිනේ හරි හරියටම හරි අපි වැඩසටහන ආරම්භයේදීම තෑගි දිනා ගන්න පුළුවන් අවස්ථාව ගැන මතක් කරමු හොඳයි ඔබට සුපුරුදු විදියට මොන තෑගක් දිනා ගන්න අවස්ථාවක් තියෙන අපේ මේ මාසේ ප්‍රශ්නය අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා प्रश्न हाथीन प्रश्न टेस्ट क्रिकेट इतिहासे एक निमक दी यम खंडायम गट एरेहिव लबागत वैडिम लकुन वार्तावगत हिमिकाम कियाने खवर राटद टेस्ट क्रिकेट इतिहासे एक निमक दी यम खंडायम गट एरेहिव लबागत वैडिम लकुन वार्तावगत हिमिकाम कियाने खवर राटद मैं प्रश्नेट पिलुत्र लियले वानोन लिपिने निष्पादिका नॉलेज फर्स्ट फ्राइडे अध्यापन वर्षधान एक के श्रीलंका रूपहानी संस्थाव कोलंब हाथ අභියෝග වලට කැමතිද? කැමති. අභියෝග ජය ගන්න නම් අවදානමකට මුහුණ දෙන්නට ඕන. අවදානමකට මුහුණ නොදෙන කිසිම කෙනෙක්ට අභියෝග ජය ගන්න බෑ. ඒ වගේම දිනු වෙන්න බෑ. අපි දැන් පෙන්වන්න යන්නේ ලස්සන අපූරු වීඩියෝ ක්ලිප් එකක්. ඒක බලද්දී ඔබට තේරෙයි කොයිතරම් හිත හයිය තියෙනවා නම් ලෝකේ මොන මොන දේවල් කරන්න පුළුවන්ද කියන එක වගේ. අපි බලමු නේද සුලාලි මේ වීඩියෝ එක. දකනේද අභියෝග වලට මුහුණ දෙන්න තමන්ගේ හිතේ හයිය විතරයි තියෙන්න ඕන වෙන කිසිම දෙයක් නෙමෙයි හිතේ හයිය තියනවා නම් මේ ලෝකේ දිනන්න බැරි කිසිම දෙයක් නැහැ මම විශ්වාස කරන්නේ එහෙමයි හොඳයි ඒ දැනුම ඒ සතුට ඔබට රැගෙන ඉන්නට අපි සූදානම් වෙනවා දවස් පුරාවටම මේ වැඩසටහන තුලින් අපි මුලින්ම යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඊසි ඉංග්‍රීසි වැඩසටහනට හොඳයි මේ සුලලි මම අද ලාස් සෙෂන් එකේදී අපි හඳුනාගත්ත කොහොමද කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරගන්නේ කියලා. හයි ගුඩ් ඉවනිං සර්. ගුඩ් ඉවනිං ආරෙන්ද? හරි. හරි නේද? හලෝ. යස්. So good evening to you. Today we are going to give you a very important lesson. Because you can remember past days. We got together the crew here to give you a live act. But today we are not going to do that, and we are going to give you nice video clips. Throughout these video clips, you can learn English with me today. Isn't that so, Sulali? Yeah, of course. Then let's start, sir. Yeah, first, shall we go to the video clip, and then I'll analyze the lesson.
You deliberately disobeyed me. And what's worse, you put Nala in danger. I was just trying to be brave like you. I'm only brave when I have to be. Simba, being brave doesn't mean you go looking for trouble. But you're not scared of anything. I was today. You were? Yes. I thought I might lose you. Now you could see, then I'll analyze what they spoke actually. See, the difference between the father and the son, not human, lion family. Remember this one? The fathers, you deliberately disobeyed me, and what was you put in Nala in danger? Well, the main method, you deliberately disobeyed me, kela kiyanne. ඔබ හිතාමතාම ඔබ හිතාමතාම මට මාව මට අකීකරු වෙනවා දැන් බලන්න එතනදී මේ deliberately කියන වචනේ අපි පාවිච්චි කරන්නේ හිතාමතාම කියන දේ පෙන්වන්න හිතාමතාම කියන එක එතකොට disobey කියලා කියනවා අකීකරු වෙනවට දැන් මෙතන කියන්නේ you deliberately disobeyed me ඊට පස්සේ ආ එකක් අපිට තව අදහසක් ඉදිරිපත් කරනවා what was you put Nala in danger ඔබ ඔබට අනතුරක් එහෙම වුණා නම් කොච්චර දෙයක්ද බලන්න ඒක කොච්චර අපරාධයක්ද ඒ වගේ එයාට පිළිතුරු හම්බ වෙන්නේ I was just trying to be brave like you දැන් මේ පියා විදිහටම පුතා වෙන්න හදපු දෙයා I was just trying to be brave like you ඔබ හෙසුලාලි අපිට පුළුවන් මෙතන මේ බ්‍රේව් කියන එකට දැන් ඔබ කැමති වචනයක් ඔබ කැමති ඇඩ්ජෙක්ටිව් එකක් දාගන්න පුළුවන් මෙතනදී අදහස වෙන්නේ I was just trying to be brave like you දැන් එතනදී ඔබට හිතන්න පුළුවන් අපි කියමුකෝ friendly කියලා දැම්මා කියලා එතකොට I was just trying to be friendly like you මම ඔබ වගේ මිත්‍රශීලී වෙන්නයි උත්සාහ කරේ මෙන්න මේ වගේ ඔබට පුළුවන් ඔබ කැමති ඇඩ්ජෙක්ටිව් එකක් මේ බ්‍රේව් කියන වචනය වෙනුවට පාවිච්චි කරන්න අපි චුට්ටක් කයි පාරක් එක පැහැදිලි කරමුද ඔව් දැන් මෙතන ඔන්න බලගෙන මුලින් ඉඳලාම I was just trying to be brave like you ඒක අදහස වෙන්නේ මම ඔබ විදිහටම ඔබ වගේම නිර්මිත වෙන්නයි උත්සාහ කරේ එතනදී මේ වාක්‍යයේ කියපු කිසි දෙයක් වෙනස් නොකර brave කියන වචනේ විතරක් වෙනස් කරලා ඔබට කැමති adjective එකක් නාම විශේෂණයක් එතෙන්ට අතුලත් කරගන්න පුළුවන් අතුලත් කරගත්තාගේ පස්සේ ඔබට අදහස වෙනවා මමත් ඔබ වගේම මේ විදිහට වෙන්නයි උත්සාහ කරේ කියන එක ඒත් එක තමයි දැන් එතකොට පියා පිළිතුරක් දෙනවා the react is only brave when I have to be ඒ කියන්නේ මම brave වෙන්නේ when I have to be මට ඕන වෙලාවට විතරයි හැමතිස්සෙම මම brave වෙන්නේ නැහැ ඒ නිසා හැමතිස්සෙම brave වෙන්න යන්න ඕනේ නැහැ उत्तर देने රුපියා පිළිතුරු දෙනවා I was today මම අද නම් බය වුණා I was today you were ඔබ ඒකේ පිළිතුරු දෙන විදිය දැන් කලින් එකේ තිබේ I was today එතනදී අනිත් එක නා උත්තර දුන්න විදිය තමයි you were ඒ කියන්නේ අනිත් එක නායකයට එකඟ වෙනවා yes ඒ එකඟ වීම ඇතුලේ ප්‍රශ්නාර්ථයක් එයා ගොඩනගන්නේ ඒ කියන්නේ ඇත්තටමද කියනවා කියන අර්ථය වගේ yes I thought I might lose you. Mama hituwa oa mata nathi wei kiyala. Mama hituwa oa mata nathi wei kiyala. Balanna etakota thamai me lion father ta baya hitila tiyenne. Let's enjoy the clip again and then they can understand it. Sure. I know. You could have been killed. You deliberately disobeyed me. And what's worse, you put Nala in danger. I was just trying to be brave like you.
I'm only brave when I have to be. Simba, being brave doesn't mean you go looking for trouble. But you're not scared of anything. I was today. You were? Yes. I thought I might lose you. See, that is a beautiful clip. And then shall we go to the second clip and I'll analyze you what they are speaking about. Listen, I appreciate what you did down there. Mm-hmm. Took guts. Mm-hmm. Mm-hmm. But I'm sorry. I'm trying to be sincere for once, and it feels like you're distracted. No, no. No way. Really? Because you're looking at me like I have a... shark head. See, how nice the dialogue was. Mitrati oba dakinna athi me yalo denna. One is a human, the other one is a fish. Ekanek human, anithekana fish kanek. Megalonge dialogue ekedi issalama obata danenna athi me ekapaatama gahanu lamaya ඉදිරියට පැමිණෙන්නේ මොකද්ද we are live කියන්නේ අපි ජීවතුන් අතර කියන එක අපි අනතුරක් වෙලා නැහැ අනිත් එක න උත්තර දෙනවා listen I appreciate what you did down there දැන් මෙතනදී ඔබ ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ down කියන වචනය සහ up කියන වචනය අපි ඉංග්‍රීසි භාෂාවේදී තනියම හුදකලා කරලා පාවිච්චි කරන්නේ නැහැ දැන් එතනදී දෙය කියන වචනේ අපි අනිවාර්යයෙන් මෙතනට කාසු කරගන්න ඕනේ එම් නැතුව down කියන වචනේ විතරක් පාවිච්චි කරන්නේ නැහැ දැන් එතනදී ඔබට දකින්න හම්බුණා what you did down there එහෙදි ඔබ කරපු දේ මම දැක්කා then අනිත් එක නයකට react කරනවා වචනයක් නොදී හ්ම් අනිත් එක කියනවා to guts ඒ කියන්නේ ටිකක් brave වෙලා ටිකක් ඉදිරියට ඇවිල්ලා අපි කඩිසරව active බයක් ගන්නේ නැතිව අයිමත් අනිත් එක න උත්තර දෙනවා අර මේක එක එක වෙලාවකදී සුලාලේ මේක ඉන්ටර්ජෙක්ෂන් එකක් වශයෙන් උත් අපි පාවිච්චි කරන්න පුළුවන් අපේ දෙන හැඟීම මොකක්ද කියලා හරියටම දෙන්න. එතකොට එතනත් එයා දානවා හ්ම් කියන වචනේ. ඒත් එක්කම I'm sorry. I'm trying to be sincere for once. එතනදී අදහස වෙන්නේ මම උත්සාහ කරේ මම ඔබත් එක්ක ටිකක් කුළුපගව වැඩ කටයුතු කරන්න අවංක වෙන්න and it feels like you are distracted ඔබ නිකන් හරියට අපහසුයෙන් වගේ ඉන්නවා වගේ මට තේරෙනවා අනිත් එක නා නැවත උත්තර දෙනවා no no ඔබට වීඩියෝ එකේදී දකින්න ඇතියා තවත් සද්දයක් දානවා නිකන් brew ඒ වගේ શબ્දයකට එතනත් ඒක අර අපි ඒවට කියනවා interjection එකේ ඔබ ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා මේ interjection සමහර වෙලාවලදී වචන වශයෙන්ම තියෙනවා සමහර වෙලාවලදී අපි එතනදී શબ્දයක් විතරයි දෙන්නේ වචනයක් දෙන්නේ නැහැ ඒ ඒක දෙන එකක් තමයි මේ බ්‍ර කියන શબ્දය ඔබට මේ වීඩියෝ එකේදී නැවත බලනකොට දකින්න පුළුවන් වෙන්නේ and also මම ඊළඟට පිළිතුර දෙන්නේ cause you're looking at me like I have a shark head එතනදී මේ cause කියන එක කැටි කරලා අපි හඳුන්වා දුන්නේ මේක because කියන එකේදී එතකොට අනිත් එක නා පිළිතුරු දෙන්නේ you're looking at me you're looking at me ඔබ මා දිහා බලාගෙන ඉන්නේ හරියට shark head එකක් හරියට මොරෙක්ගේ තියෙන හිසක් වගේ කියලා let's see again you've been enjoy the clip and then you can understand okay we're alive listen I appreciate what you did down there mm-hmm. took guts mm-hmm. But I'm sorry. I'm trying to be sincere for once and it feels like you're distracted. No, no. No way. Really? Cuz you're looking at me like I have a shark head. Okay, then are we going to move on to our next clip, right? Yes. Okay. Yes. Over here, our third clip and our third lesson. Thungweni, padama. Then balanna මෙතනත් අපි මේ ඔබට පෙන්වන්න හදන dialogue එකේදී we have already arranged some specific terms of spoken English. First, let's enjoy the clip okay. and then I'll analyze here. Ready? This is your house? I thought you lived under a bridge.
Well, technically it belongs to my parents. They're on a vacay on the family island. You know, we should totally go sometime. Frolic. You gotta be kidding me. Oh, there. Especially, there was a nice word you have to learn. That is a house. ඔබට මේක ලංකාවේ ගොඩක් ඇහෙන්නේ how house කියන શબ્දයත් එක්ක. මේකේ pronunciation එකේ එතන ou කියන නිසා උච්චාරණය වෙන්න ඕනේ house කියන શબ્දේ. ඒක හැ කියලා શબ્ද කරන්නේ නැහැ. මේක in between pronunciation එකක්. එතකොට දැන් ඔබට බලන්න පුළුවන් ඊළඟට. දැන් මේ කට්ටියක් යාළුවෝ කට්ටියක් එක්ක ගෙදරට එක්කරගෙන ආවට පස්සේ මේ ඒක යාළුවෙක් කියනවා is this your house? මේ ඔබේ ගෙදරද pronunciation එක බලන්න is this your house මෙතන how කියන શબ્දය අපි පාවිච්චි කරේ නැහැ කියමු දැන් මේක නෝ oh I thought you lived at the bridge මම හිතුවේ ඔබ පාලමක් යට under bridge ජීවත් වෙනවායි කියලා අනිත් එක න උත්තර දෙනවා well technically it belongs to my parents අතටම ඒක අයිති වෙන්නේ මගේ parents වල. එතනදී පාවිච්චි කරලා තියෙන technically so belongs to my parents. දැන් මේගොල්ලෝ කොහෙද? They are on the vacay. දැන් මෙතනදී මේ මේකේ pronunciation එකත් මේ වචනේ pronunciation එකත් vacay. ඒක vacay කියලා කියන්නේ නැහැ. ඒක අපි phonetics වලින් ලියලා ගත්තොත් එහෙම v sound එකත් e sound එකත් i sound එකත් එන vacay කියන pronunciation එක. ඔබ ඒකත් ඉගෙන ගන්න ඕනේ house කියන pronunciation එක වගේම. On the family island egollo trip ekak gihilla kiyanne egollo nimaduwak gatha karanna gihilla you know I should totally go sometimes damithanidi anith ekena kiyenawa attatama mamath ehema wennai thibune madath ehema wennai thibune karannai thibune ඊට පස්සේ තමයි ඔබට මේ වීඩියෝ කේදී දකින්න පුළුවන් ඒ යාළුවා දොර විවෘත කරලා පෙන්වුවා ගෙන් පස්සේ හැමෝම කියනවා you got to be kidding me American English. Normally, they are using short form of spoken English. For an example, I wanna, I gonna, and gotta, like that. They want to, kene ke gollo keti karno, I wanna, ane vidhiyata. Methanedi, me keti yodumak tiyenne, me gonna kiyana ekat ekka yana yodumak. Wah, mata vihiluwak karanawa neda? Api etanath ara interjection ekak wagema. වෙන්න බෑ පුදුමේ ප්‍රකාශ කරන්න යොදා ගන්න ප්‍රයිස් එකක් මෙතන තියෙන්නේ you got to be kidding me let's enjoy the clip again ready this is your house I thought you lived under a bridge well technically it belongs to my parents they're on a vacay on the family island you know we should totally go sometime frolic Gotta be kidding me. So there, you enjoyed, I believe. So then, what I want to tell you at the end of our lesson today, Adapi, that was a part of me. I was on the way, but nobody can know me, can know me. Be friendly with English. English, always use new vocabularies, new terms, and try to speak in English. Then you will be a very good, fluent English speaker. Isn't that so, sir? Yes, of course, sir. So Troy sir, අපි සාමාන්‍යයෙන් පුංචි කාලේදී වගේම දැනටත් අපි හැම කෙනෙක්ම ගොඩක් ආසයිනේ මේ movies, films බලන්න. ඉතින් මම විශ්වාස කරනවා. Today we learned a new technique, a new method to improve our English. Whenever we watch a movie, not just to watch it, but to watch it more meaningfully by gaining more English words and pronunciations along with the moods to improve our English, right? Okay, then thank you so much for joining with us today. I hope you have a great day. You too, Slay. You too, yeah. Hondai, Aravind, api ape milanga visheshangata yannat sudanam. Habai ita kale api punchi kete viramayak labagamu. Hondai, nawathath oba Friday knowledge first samagi. Api kiyuwane mulinma adawasedi ape second segment ekak widihata knowledge clinic ekak genawa kiyala wella. Adawasedi monawa ganada සුලලිප් කතා කරන්න යන්නේ මොනා ගැනද කියලා මම හිතනවා අපි ડોක්ටර් ගෙන් අහලා දැනගත්තොත් හොඳයි කියලා. ડોක්ටර් ඇවිල්ලා නම් ඉන්නවා අපේ සමිත ප්‍රසන්න ආරච්චි. හැබැයි මේ හොයාගන්න නෑ හැමතැනම මං හෙව්වා. මේ මම මෙතන ඉන්න පේන්නේ නැද්ද?
මෙච්චර ඉන්නවා අපේ නැද්ද වෙනස් වෙලා වගේ වෙනස් වෙලා හැඩ හුරුකම් අර මේ ඇඟේ ෂේප් එක නම් ඒ විදිහම තියෙනවා අතපය පොඩ්ඩක් කෙට්ටු වෙලා අපි අද වෙනද වගේම සුපුරුදු විදිහට අපේ ක්ලිනික් ෆ්‍රයිඩේ ක්ලිනික් විශේෂාංග ඉදිරිපත් කරන්න මම වෙනද වගේ ඇවිල්ලා ඉන්නවා මොකද අද වෙනසක් මගේ පේනවද डॉक्टर मुझे दुनिया के बारे में नहीं एक्टर में तो आप ही हमारे यहाँ मेहमान तमाह हैं ने आधे विशेष यार ऐंगा बाहर लेते ना हमने हमने आस्तीन जरिये तो ऐल दिए हम गए ऐल दिए नहीं ये लागे दवा से एक्टर में मामा में एक तरह प्रदर्शन एक बालानिकी वेला वगैरह पुंछ दारुए खाद्य को निर्माण एक डैक का मांग पुते आप ही नॉलेज फर्स्ट टिकट होकर दिन को मांग आरंगे अन्न केला मुझे हेतु है මේ නිර්මාණයේ හදපු පුංචි පුතා බලන්න හරි අපූර්වට මේ අස්ති සැකස්මක් හදලා තියෙනවා. ඉතින් මට මේක දැක්ක වෙලාවේ හේතුණා කවදා හරි දවසක අපි මේ knowledge first වැඩසටහනෙන් අපි අස්ති සම්බන්ධව කතා කරමු කියලා. බලන්න ඔයා මේ රූක දෙයට දාලා තියෙන අත හොඳට නැමෙන විදිහට තියෙනවා. මේ අතේ එක අස්ති කැබැල්ලක් තියෙනවා තවත් අස්ති කැබැල්ලක් තියෙනවා නේ. ඇත්තටම මේ මේක දිහා බැලුවම මම හිතුවේ අපේ දරුවොත් සමහරවිට හිතන්නේ නැතුව ඇති ඔබත් සමහරවිට හිතන්නේ නැතුව ඇති. ඇත්තටම මේ වැලමිටේ සිට වලලු නෑ මොකද්ද මේ මැණික් කටුව හන්දිය දක්වා මෙතනනේ අත තියෙන්නේ එක අස්තියද තියෙන්නේ අපිට එක ඇට කටුවද අපිට තියෙන්නේ ඉතින් ඒක හිතුණාන් පස්සේ මට හිතුණා අද අපේ මේ වැලමිට සන්ධියේ සිට මැණික් කටුව සන්ධිය දක්වා තියෙන මේ අස්ති සැකැස්ම ගැන ඔබත් එක්ක කතා කරන්න මොකද මේ ඒක තවත් මිනිසිරුරේ අසිරිමත් නිර්මාණයක්. දැන් බලමු සාමාන්‍ය එක ඇට කටුවක්ද තියෙන්නේ. එන්න බලන්න. ආද අරවින්ද තමයි මම මේ අර මොඩල් ඉදර අරන් තිනේ මාව. නිරූපණයට ගන්න. දැන් බලන්න මේ අරවින්දගේ අතේ ඔබ හිතන්නේ අස්ති කීයක් තියෙනවද කියලාද මෙතන ඉඳන් මෙතනට. කීයක් තියෙද? දෙක. අන්න හරියට හරි. කොයි දේ පේන්නේ නැහැ නේ අස්ති. ඈ? ඊට උඩින්. ඔන්න දැන් මම ඒ සඳහා අවශ්‍ය අස්ති ටික දැන් සවි කරන්න යන්නේ බලන්න මෙන්න මේ විදිහට අරවින්දගේ අතේ එක අස්තියක් තිබෙනවා පේන්නේ මේ පැත්තෙන් ඒ වගේම තවත් අස්තියක් තිබෙනවා මෙන්න මේ විදිහට එතකොට අපේ අතේ හරියට දැන් එක්ස්රේ එකක් ගත්තොත් අරවින්දගේ අත මේ විදිහට තමයි මට පේන්නේ එක අස්තියක් තවත් අස්තියක් පේනවා නේද මේ විදිහට තමයි අපේ අතේ වැලමිට සන්ධියේ සිට මැණික් කටුව හන්දිය දක්වා අස්ති සැකැස්ම තියෙන්නේ. දැන් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔහොම ඉන්න ඕනේ. මේ අද වැඩසටහන ඉවර වෙනකන්. හැබැයි මේ බලන්න මේ අපේ අත ක්‍රියාත්මක වන විදිහ ගැන හිතුවාම අපිට හිතෙන්නේ මෙතන අස්ති දෙකක් තියෙනවායි කියලා. මේ බලන්න. දැන් අපිට පුළුවන් අපේ අත මේ විදිහට තියනා වගේම අපිට පුළුවන් මේ අත මේ උඩ පැත්තට යට පැත්තට හරවන්න නේද ප්ලේ කරමු මේක ආ මෙන්න මෙහෙම හරි දැන් බලන්න මේ උඩ පහළ අතට අපිට හරවන්න පුළුවන් අත ඒ වගේම ඉහළට හරවන්න පුළුවන් එතකොට අරින්ද ඔය වගේ අස්ති දෙකක් තියෙනකොට අපි අත උඩ පහළ හරවනකොට ඔය ආන්න බලන්න මේ උඩ පහළ හරවනකොට කොහොම මේ අස්ති දෙක ක්‍රියා කරනවා ඇතිද ওই විදිහට වෙන්න බෑ අත ඉහළ පහළ හරවනකොට මොකද දැන් අපිට මිනිසාගේ විශේෂ සැකසීම තමයි මේ මැණික් කටුව හන්දියේ සිට අපිට මේ අතට තියෙන අත කෙලින්ම අනිත් පැත්ත හරවන්න පුළුවන් ඒ කියන්නේ අංශක 180 කින් අපිට අත හැරවීමේ හැකියාව තියෙනවා එතකොට මෙහෙම තියෙන අස්ති දෙකට මොකක් වෙයිද මෙහෙම තියාගෙන හරවන්න පුළුවන්ද අවාරේනේ එක පිට එකක් යන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන්ම එකක් පිට එකක් උඩ මේ අස්ති දෙක යන්න ඕනේ වෙනම දෙපැත්තක තියෙන අස්ති දෙකක් එක උඩ යන්න සිද්ධ වෙනවා හොඳයි ඒක වෙන්නේ කොහොමද ඒ සඳහා තියෙන සැකැස්ම මොකද්ද අපි දැන් ඒක බලමු මේ විදිහට තමයි ඇත්තරම ආ කලින් ලෙසන් එකේ මම හිතන්නේ වීඩියෝ එකක් ඇවිල්ලා. මෙයා නටන විදිහ නම් අතපය සෑහෙන කරකවන් දෙනවා. ඔව් මයි. අපි බලමු ආයෙත්. හොඳයි. ඩොක්ටර්ගේ ලෙසන් එකට යමු අපි. ඉස්සෙල්ලා තිබ්බ හොඳ ඉංග්‍රීසි පාඩමක් නේ. ඔව් හොඳමෙන් හොඳ ඉංග්‍රීසි පාඩමක් තිබ්බා. සුලාලි ගොඩක් ඉගෙන ගත්තා ඒකේ මම හිතන්නේ. ඔව් ගොඩක් ඉගෙන ගත්තා. හොඳයි. ඒක ලෑස්ති වෙනකන් දැන් සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයේ සිදුවන චලනයන් දිහා බැලුවාන් පස්සේ
අපිට මේ අපේ අත මෙහෙම තියෙන අත මේ අතර හැරවීමේ හැකියාව විශේෂයෙන්ම මිනිසාර තියෙන විශේෂ හැකියාවක්. එතකොට අංශක 180 කින් දැන් බලන්න ඔබේ ගෙදර ඉන්න සුනකයාගේ ඉස්සරහා අත ගත්තොත් එහෙම තිබ්බ විදිහටම තියෙනවා මිසක් හරවන්න පුළුවන් කමක් නැහැනේ. නමුත් අපිට මේ විශේෂ චලන හැකියාව තියෙනවා. ඒ චලන හැකියාව ඇති වෙලා තියෙන අත් වශයෙන්ම මේ අපේ තියෙන 82 මැණික් කටුව සමා වෙන්න මේ මැණික් කටුවේ සහ වැලමිට හන්දිය දක්වා තියෙන 80 කැබලි දෙක විශේෂ ආකාරයෙන් චලනය කිරීමේ හැකියාවක් අප සතුව තියෙන නිසායි. ඒ චලන හැකියාව ඇති වෙලා තියෙන්නේ ඒ අස්තිවල පිහිටීමේ ස්වරූපයේ විශේෂත්වයක් තියෙන නිසා. අස්තියේ නිර්මාණයේ සිටම විශේෂ ස්වරූපයක් අරගෙන තියෙනවා අපේ මිනිස් දේහයේ නිර්මාණය වෙනකොට. හරි ડોක්ටර්. අපි නැවත කතා කරමු. දැන් අපි අර කතා කර කර හිටියා වගේ මේ ඉහළ පහළ අත හරවනකොට අපිට දැන් ඊළඟ රූප රාමුවට ගියන් පස්සේ නැවතවරක් ඉංග්‍රීසි රූප රාමුව එන්නේ. හරි. අපි අපි මුලින් කෙලින් ෆෝල්ඩ් එකට යමුද? विस्तर मेन मे महापट එලියට විද තියෙන විදිහට. එතකොට තමයි අපිට මේක පහසු පැහැදිලි කරන්න. මේ එලියෙන් තියෙන අස්තියට අපි කියනවා අරාස්තිය කියලා. අරාස්තිය කියලා. මේ තියෙන අස්තිය මේ අරන් තියෙන්නේ. මේක තමයි අරාස්තිය. මේ අරාස්තිය විශේෂ හිසක් තියෙනවා. ඒ වගේම ගැලක් තියෙනවා. මේ අස්තියේ ඉහළ කොටස හිස කියලා. දැන් මේ අස්තිය මේ හිස තිබීම නිසා හිස රවුම්ව පැතිලිව පිහිටා තිබීම නිසා තමයි අපිට අත කරකවන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. නමුත් ඒ අස්තිය පහළ කොටස එහෙම විශේෂ ලක්ෂණයක් නැහැ. දැන් මේ අරාස්තිය ඒ වගේ මේ කහපාටින් වර්ණ ගැන්වෙන්නේ අන්වරාස්තිය, අනිත් අස්තිය. ඒකේ මේ අතේ ඉඳන් එන ඉහළ අස්තිය සදා විශේෂ සැකැස්මක් තියෙනවා. නමුත් එහි උඩින් තියෙන හිස නෙමේ පහළින් තමයි එහි හිස තියෙන්නේ. දැන් ඇත්තටම අපි මෙන්න මේ නිර්මාණේ මේ අස්තිවල සැකැස්ම විශේෂයෙන්ම සැකසෙන ආකාරය දිහා බැලුවාම අපි ඊළඟ රූප රාමුවට යමු. මෙතනදී ඇත්තටම මේ අර මම ඔබට මුලින් කිව්ව අර ශරීරයේ එහා පැත්තෙන් තියෙන අරාස්තියේ උඩ හිස රවුම් ආකාරයෙන් පිහිටා තිබෙන නිසා ඇත්තටම මේ අන්වරාස්තිය මත අරාස්තියට කැරකීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ පැත්තේ තියෙන ඇට කැබැල්ල ශරීරයේ පැත්තට හරවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්න මේ තියෙන අනු. දැන් මේ අත දිගහැරලා තියෙනකොට අස්ති පිහිටන්නේ මේ විදිහට. නමුත් අත ඇනිත් පැත්තට හැරවීම පස්සේ මෙන්න මේ පේන අස්ති කැබැල්ල දෙක එකිනෙක හරහා ගමන් කිරීමක් සිදු වෙනවා. බලන්න අත හරවනකොට අස්ති කැබැලි දෙක එක මත එක පිහිටවනවා. අත කෙලින් තියෙනකොට දෙපැත්තෙන් සමාන්තරවයි තියෙන්නේ. මේ විශේෂ සැකස්ම ඇත්ත වශයෙන්ම මේ හිස පිහිටීමේ ස්වરૂපය මතයි මේ හැසිරීම කරන්න පුළුවන්කම අපිට තියෙනවා. අර අරාස්තියේ හිස රවුම්ව පිහිටා තියෙන නිසා. අපි ඊළඟ රූප රාමුවට යමු. එතනින් තවත් මේ ගැන පැහැදිලි කරන්න ඔබට හැකියාව මට ලැබෙනවා. පළමුවෙන් හන්දියේ පිහිටීම මෙන්න මේ බලන්න මේ වැලමිට සන්ධියේ අස්ති පිහිටා තිබෙන ආකාරය. දැන් මේ අස්ති දෙක ඉහළ හිස කොටස මේ රවුම්ව පිහිටා තියෙනවා ඔබට පේනවා. දැන් මෙන්න මේ සන්ධියේ අස්ති කැබලි එකිනෙක සවිවි තියෙන ආකාරය අනුව දැන් මේ වගේ විශේෂ ආවරණයකින් වැලමිට සන්ධිය ආවරණය වෙලා තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා, ශක්තියක් තියෙනවා. කණ්ඩරා පටක වලින් එය ආවරණය වෙලා වැලමිට සන්ධිය තියෙන්නේ. දැන් බලන්න මේ කැරකෙනවා මේ අර හිස රවුම්ව පිහිටා තියෙන නිසා පහළ අරාස්තියට කැරකීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවා. කරකීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට පහලෙන් අත සම්පූර්ණයෙන්ම අංශක 180 කින් කරකීමේ හැකියාව තියෙනවා. දැන් මේ වැලමිට හන්දේ ක්‍රියාකාරීත්වය බලන්න. මේ හිස කරකෙමින් ඇතුළට කරකීමේ හැකියාව අරගෙන තියෙනවා. දැන් ඊළඟ රූප රාමුවෙන් තවත් ඔක පැහැදිලිව හොඳටම පැහැදිලි කරගන්න අපිට හැකියාව තියෙනවා. බලන්න. මේ බලන්න. මං කිව්වේ
උඩතියෙන හිස රවුන්ව පැතිලා තිබු නිසා පහළ අත මේ පහළ සන්ධිය එකිනෙක මත අස්තිකබලයේ දෙක එකිනෙක මත ගමන් කිරීමේ හැකියාව තියෙන මෙන්න මේ විදිහට පේනවා මේ නැවත හොඳට බලන්න අත හරවන්න පුළුවන් වෙලා තියෙන්නේ උඩ හිස රවුම්ව පැතිලිව තියෙන නිසා අරාස්තිය අනුවරස්තිය මත පහලින් අනුවරස්තිය මත අරාස්තියට ගමන් කිරීමේ හැකියාව තියෙන නිසායි ඉතින් මේක විශේෂ සැකැස්මක් අපේ අත හරවන හරවන වාරයක් ගානේ මතක තියාගන්න එකක් උඩ එකක් අපේ අස්ති පිහිටනවා මේ පැත්තට හරවනද අවසන් රූප රාමුව තවත් පැහැදිලිව මේ කරුණ ඔබට පැහැදිලි කරලා දෙන්න මම සකස් කරලා බලන්න ඒ රූප රාමුව ඒ වීඩියෝවෙන් අප ගොඩාක්ම පැහැදිලිව පේනවා මේ අස්ති චලනය වන ආකාරය ගෙදර ඉඳන් මේ වැඩසටහන බලන ඔබ ඔබේ අත මෙහෙම හැරවෙනකොට හිතින් මවා ගන්න මෙන්න මේ විදිහට තමයි ඔබේ වැලමිට සන්ධියේ සිට මැණික් කටුව සන්ධිය දක්වා අස්ති ඇඹරෙන්නේ අස්ති එකිනෙක මත ගමන් කරන්නේ. ඉතින් මේ සැකස්ම ඉතා විශිෂ්ට සැකස්මක් විශිෂ්ට නිර්මාණයක් අනිත් සතුන්ට නැති ආකාරයේ හැසිරීමේ කුසලතාවයක් අපිට ගෙනත් දීලා තියෙන්නේ මේ අස්තිවල පිහිටීමේ ස්වරූපය නිසා. ද මොකද කියන්නේ? දඬුවම තාම තියෙනවා නේ. ऐसा अस्थि बल इहल कोट से हिस राउंग पीटा थे निसा क्या रखी में है क्या वक्त थी राती नो पहला अस्थि अस्थि पहला कोट से एकाक मत एकाक पीटे होना अत उड़ा अतर हरोना कोटा ऐनि पत्तर हरोना कोटा इतिंग एक विशेष सकस्मा एक है ना कितान ना ताव वैद्य दूर फत्ते ने पुलवां अंतर्जाले वे ने पुलवां किया वाला धनुम वैदिक रह गया मे धनुम तब के ලබා දෙන්න. සහ ඔබේ අස්ති රැක ගන්න. හොඳයි. ඒ ආකාරයෙන් අද දවසේදී ඉතාමත් සුපහැදිලි ලෙස ඔබට දැනුම ලබා දුන්නා. ඔබගේ අස්ති රැකගන්නේ කොහොමද? අස්ති වල ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් සිදුවන්නේ කියන වග පිළිබඳව අපට කියා දෙන්න කැමිනියට සමිත ප්‍රසන්නාරච්චි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපේ නොලෙජ් ෆස්ට් ෆ්‍රයිඩේ ආදරණීය වෛද්‍යතුමා. සමුදෙන්න කලින් මම අහන්න කැමති අපේ ඩොක්ටර්ගෙන් ලැබෙන සතිය අපි මොනවාද ඔන්න අපේ ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නේ කියලා අපි පුංචි ඉඟියක් දෙමු. දැන් මෙහෙමයි. මගේ ලැබෙන සතිය මොකද්ද කියන එක හිතන්නේ ලැබෙන බ්‍රහස්පතින්ද රෑ මම. ඒක තමයි හොඳම පිළිතුරස හොඳම ප්‍රශ්නේ. මම කියන අපි මෙහෙම කියමු ප්‍රේක්ෂකයන්ට අපි ආරාධනා කරමු ඔබ කැමති ඔබේ ශරීරයේ මොන මොන සකස්මල් ගැන දැනගන්නද කියලා උදුවල පුතාලා අපි දිහා බලනවා වෙන පුළුවන් සමහරකට ඔබ දන්නවා මේ අපේ බෙල්ල හරවන්න මෙහෙම පුළුවන්කම තියෙන්නේ ඒත් අපේ අස්තිවල මෙතන විශේෂ සකස්මක් තියෙන නිසා ආ මේ මූණ රවන්න තිනා වෙන මේ මාංශපේශිවල සකස්ම තියෙන විශේෂ සකස්මක් තියෙන නිසා මිනිස්සගේ හැංගීම් පළ කිරීමේ හැකියාව මාංශපේශිවල රටාවන් කතා කරන නම් ගොඩක් දේවල් තියෙනවා අපි ටිකින් ටික කතා කරමු ඔබට තියෙන ප්‍රශ්න අපිට ලියලෙවයි මොකද ලිපිනේ ඔව් අපිට මෙහිමයි අපිට එවන්න පුළුවන් ඔබ අපගේ ඊමේල් ලිපිනයක් තියෙනවා සහ අපේ Facebook fan page එකක් තියෙනවා ඒ සෑම දෙයකටම අන්තර්ජාලය හරහා ඔබට අපිට කමෙන්ට් කරන්න පුළුවන් නැත්නම් රික්වෙස්ට් කරන්න පුළුවන් එහෙම නැත්නම් සුරාලි මතක් කරේ අපේ ලියන්න පුළුවන් ලිපිනේ ඔව් ලිපිනය නිෂ්පාදික knowledge first friday අධ්‍යාපන වැඩසටහන් අංශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 ලිපිනය මතක් කරපු නිසාම අපේ නොවැම්බර් මාසේ ප්‍රශ්නෙත් මතක් කරලම පුංචි විරාමයකට යමු හොඳයි තව චුට්ටක් ඉනායි තව පොඩ්ඩක් තව තව පොඩ්ඩක් මෙහෙතරේ ආ ඔබත් එක්ක තමයි කතා කරමින් සිටියේ හාලින්දේ ඉන්න ඔබගේ 4 රුපියක් අපිට මෙහෙ ඉඳන් ගන්න අමාරුයිනේ නමුත් අපිට පුළුවන් මෙහෙ ඉඳන් ඔබට ෆොටෝග්‍රැෆි ගැන කියලා දෙන්න අපි නොලෙජ් ෆස්ට් ෆ්‍රයිඩේ හැමදාම ෆොටෝග්‍රැෆි වලට වෙනම වෙලාවක් වෙන් කරනවා මේ ඒ සඳහා වෙලාව අද සිට පැමිණලා සිටිනවා ශ්‍රී ලංකා ජාතික චාරිත්‍ර කලා සංගමයේ හිටපු විදායක අධ්‍යක්ෂ ශාන්ත ගුණරත්න මහතා අයිබන් සර් අයිබන් අයිබන්
අද දවසේ සුලාරි අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වටිනා කියන දෙයක් ගැන තමයි නැත්නම් segment එකක් ගැන තමයි කතා කරන්නේ photography වල වඩා වටිනා දෙයක් ගැන bird photography ගැන තමයි කතා කරන්න යන්නේ ඊට කලින් අපේ ආදරණීය දෑබර ප්‍රේක්ෂකයන් එවන හොඳම photo පහ පෙන්වන්නට අපි සූදානම් වෙන්නේ හැමෝම බලන් ඉන්න මේනකට ආලින්දී ඉඳගෙන අපේ photo එක අද select වෙලා තියෙයිද කියන ප්‍රශ්නේ මේ තියෙන්නේ ඔන්න අද දවසේ අපි select කරගත්ත හොඳම photo එක मेक अभी तोरगत पलवनी चाय रूपये मेक बेलू तोर पेन इतम हुद ग्रहण कुरुलागे क्लोजअप गह इतम तीवन सहन कर दीन सूपरा हरी बैलेंस कर दीन एक्शन अभी पल तुर्ग दी खाने सियाल अंदर दीन मेक यागे हुद चाय रूपये अभी दकीन तक्षल एवल दीन अहूगे चाय रूपये इतना विशिष्ट निर्माण मेकत्त मे दलबू इतम पेहदील सटहन करीन पशुबिमेतीन कोलय मत वेटीन वेटीन वत्र बिंदु तेक् ये रटाव अभी मेक इत इहट इसम कल फातिमा शिफा चाय रूपये मेक शनूर लक्ष्मी चाय रूपये मेके मे क्रियाकार पशुबिम सह ये अरमुन वाले समबरताव्यक्तियागन दीन चाय रूपये मेकते मेक यम संस्करण लखर चाय रूपये नमूत ये अभी हासे वाला सेवन एल इतक मेक बैलेंस कर दे सांबार कर ला फेशिया प्रीमियम बाय नेतुव सुदु वेन्ना අගොඩ වෙලා බලන්න නැවත පාඩමත් එක්ක එකතු වෙමු. හරි මේ තියන්නේ මේකේ අපි සිලුවට් 4 රුපියක් කියලා කියනවා. එන්නත කැලිසෙයා කියලා කියනවා. පසුබිමෙන් ආලෝකමත් වෙන ඉර බැස යන අවස්ථාවේ ඒ පෙනී සිටින කාන්තාවගේ අපි කරන ප්‍රොෆයිල් එක රූප මෝනේ ශරීරයේ හරස්කඩ පේන විදිහට හොඳින් ග්‍රහණය කරගත්ත 4 රුපියක්. මේකේ වැදගත්කම දින අර පිටිපස්සේ පියාඹන කුරුළු රෑනින් මේකට සජීවී බවක් ලැබිලා තියෙනවා. हर्ष विदुरांग तलपावी हर्ष विदुरांग तलपावी लगे पेन्न मे चाय रूपये की पैक अभी क्रोप कर लेंगे कबल को हदला पेन अवस्था मम मेक कर्ला पेन अभी कोहमद मे वे चाय रूपये किसीम विना रूपरामो हदागनी मे हकी सेव कॉपी किया लग गया अभी कॉपी का सेव करा ये तो बड़े मेडियन ने अभी क्रॉप कर पुक प्रॉपर आमु मैं तो नहीं यहाँ रखते आने पुलों अभी इतने के बालम है इधर पास चार मेडियन ने ये वाके वो ताऊ चार रुपया मम मेकअप क्रम देखा कर क्रॉप कर लगते हैं ना लती है ना इलाके का मेडियन ने पावन पुष्प कुमारी तमाई ये किया थी पावन पुष्प कुमारी मामा අපි හැයන විදිහට ફોકસ කර ක්ලෝස් අප් එකක් හැදීර ක්‍රොප් කරලා තියෙනවා හොඳයි මේ දින එකම ඡාය රූපේ අපි ඒ කොපියෙන් දෙකකට කියලා අර පසුපස දින අනවශ්‍ය දේවල් අයින් කරලා අපිට අවශ්‍යම සූපරාම හදාගන්න තියෙනවා අරමුණ අරමුණ ඉදිරියට ගෙනාවා විදිහ හොඳයි මේකෙත් එහෙමයි මේකෙත් අපි මේ අනවශ්‍ය කොටස් කපලා කොටලා ඉවත් කරලා ඊළඟකට ගිහිල්ලා තියෙනවා ඊළඟකට එහෙමයි මේ දින එඩිට් කර වර්ෂන් එක මේකෙත් එහෙමයි මේකේ මේ අර පිටිපස තියෙන ගස් වල අනවශ්‍ය දේවල් අපි අයින් කරලා මේ කඩුස්සගේ මූණට අපේ අවධානය යොමු වෙන විදිහට හදාගෙන තියෙනවා. රුවන් බස්නායක තමයි මේ චාරු පිහිම කරන්නේ. හරි. හොඳයි. මේ ආකාරයෙන් තමයි අද දවසේදී අපේ හොඳම චාරූප එකතුව ඔබට එළි දැක්වෙන්නේ. ඉන්නතුරු අපි යනවා අද දවසේදී අපේ segment එක ගැන කතා කරන්න. විශේෂ වීඩියෝ දර්ශනය. මේක කුරුළු චාරු පිළිමද තියෙන එකනේ. හරි. පොඩි වීඩියෝ ක්ලිප් එකක්. හොඳ වීඩියෝ ක්ලිප් එකක්. मैं वीडियो दर्शन बलागन पुलवा अति के ना पक्षिचारूपकरण गण कथाक विशेष एपीडी बंद करपू लोके दुर्लभ पक्षि विशेष मेघल अंदुना बर्ड्स ऑफ पैराडाइज किला पकुआ न्यूगिनिया धूपताश्रित इतम कुडा प्रदेश विशेष
මොන් ලෝකේ අනිත් කුරුළු විශේෂ වලට වඩා ඉතාම සුවිශේෂයි. ඔයගලන්ට බලන්න පුළුවන්. They swaggered and serenade. They dance and display. They're unlike any creatures on Earth, and one of the most astounding phenomena ever witnessed. The birds. Bird photography. වලට අපි කොයිතරම් මහන්සි වෙන්න ඕනද කොයි වගේ ව්‍යායාමයක්ද දරන්න ඕනි මේ වගේ ඡායාරූපය උකහා ගන්නට ඔව් ඔබට බලන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් අපි කුරුළු ඡායාරූප ගන්නත් පක්ෂි ඡායාරූප ගන්නේ සහ වනජීවි ඡායාරූප ගන්නේ ගැන ගත්තාම බොහොම සරලව හිතනවා හැබැයි ඔයගොල්ලන්ට පෙනෙයි දැන් මේ වීඩියෝ පටය නරඹගෙන යන අතරේ මවුන් කොච්චර මහන්සි වෙනවද මේ ඡායාරූප ගත කරන්න එහෙම නැත්නම් මේක වවුන් මේ කලාවල් තුල දවස් ගණන් සති ගණන් හිඳිමින් ඒකට වෙහෙස වෙන ආකාරය උගලන්න බලා ගන්න පුළුවන් මවුන් ඡායාරූප ගත කරන විදිහ මේ තියෙන්නේ මෙතන ඉඳන් ඔන්න පටන් ගන්නවා ඒගොල්ලන් මේ ඩොකියුමන්ටරි එක ෂූට් කරලා තිනවා කොහොමද මේකෙන් සූදානම් මොනේ කියන එක ඒ කියන්නේ මේ 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 පක්ෂීන් ඉතාම විශේෂයි ඔවුන් වනේ විවිධ ස්තරවල විවිධ ප්‍රදේශවල ඉන්නේ සහ ඉතාම කුඩා ප්‍රදේශයකට යොමු වෙලා ඒ කියන්නේ සීමා වෙලා තියෙනවා ඉතින් මවුන් මේ පිළිබඳව ඔවුන් ඡායාරූපගත කරන්න ඉතාම වෙහෙසක් තරලා මේ කාර්යය කරන හැටි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒතර මවුන් දැන් පාරක් නැහැ අතර මේ පාරක් නැහැ ඉතාම අමාරුවෙන් මේ ප්‍රදේශයට ලං වෙන්නේ සහ ඔවුන් තුරු මුදුන් වල ඉන්න පක්ෂීන් ඡායාරූපගත කරන්න දරන වෙහෙස බලන්න ඔවුන් කේබල් ආධාරයෙන් ඉහළට ගිහිල්ලා ඒ මත අට්ටාල හදාගෙන ඔව්වසි නොතක මේ ඡායාරූප කරන යෙදෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් ජීවිතේ පාරදුවට තියෙන තමයි ඡායාරූප කරන සඳහා වෙහෙසිලා තියෙන්නේ. ඔව් බලන්න පුළුවන් අපිට ඔයගොල්ලෝ ඒ ගත්ත ඡායාරූප ටිකක් ඉස්සරහට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක කොයිතරම් ඒගොල්ලෝ කැපවීමකින් මේ දේ කළා දිනවා. එදින උන් ලබාගත් ඡායාරූප කීපයක්. ඒතර ඔවුන්ගේ සුවිශේෂත්වය කියන්නේ මේ මේ birds of paradise නමින් හඳුන්වන මේ කුරුළු විශේෂවල තියෙන සුවිශේෂත්වය මෙතන ඉස්මතු කරලා තිනවා වෙන ලෝකේ කොහෙවත් දකින්න නැති කුරුළු විශේෂ ගණනාවක් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඔබට අද දවසේ වෙනකොට ඉතාමත් ඉක්මනින් එක තප්පරයකින් තප්පර දෙක තුනකින් බලන අන්තර්ජාලය හරහා බලන ඡායාරූප ලබාගෙන තියෙන මේ තරම් අති දුෂ්කර කාර්යයන් කිහිපයක අවසානයේ තමයි උන් මේ ඡායාරූප ගන්න. ඒ කියන්නේ මේ වනජීවි ඡායාරූපකාර වගේම අපි කියනවා පක්ෂි ඡායාරූපකරණයත් එහි සුවිශේෂී එක් අංගයක් හැටියට සලකන්න පුළුවන්. අද ඔයගලන්ට මම ගත්ත පක්ෂීන්ගේ ඡායාරූප කීපයක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේකත් ඉතාම එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අති සමීප ඡායාරූපයක් ඔහුගේ මේ කියන්නේ මේ පක්ෂියාගේ ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන් ඔහුගේ මේ කුරුල්ලගේ ඉරියව් ඒ බැල්ම අපිට ඉතා හොඳින් දැනෙනවා මේක මේ බෙනේ සිටින තමන්ගේ පැටවුන්ට කැමරෙන් යන පක්ෂියෙක් අපි කියන බ්‍රවුන් හෙඩඩ් බාබට් අපි සාමාන්‍යයෙන් දන්නේ පොලස් කොට්ටෝරුව කියලා මේ ඔහුම තමයි මේ ඒ කුරුල්ලම ඉක්කලාවක පැටවුන්ට අරන් එනවා කටුස් එක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මස් මාංශ ආහාර ගත ගන්න අය නෙමෙයි හැබැයි පැටවුන්ට අර ප්‍රෝටීන් ලබා දීම සඳහා කටුස් එක් අරන් එන වෙලාව මේ මේ අපි කියන කැටල් ඊග්‍රට් නැත්නම් ගෙරිකොකා කියලා උගේ තියෙන අර කහපාට විශේෂයෙන් ආපු විහාටුත් එක්ක ඒ රටාවක් තියෙනවා මේත් අර අපි ඉස්සෙල්ලා දැකපු ගස්බෙනේම වෙනත් වෙලාවක පැටවු දාපු අපි කියන කොට්ටෝරුව ඔහුගේ ආහාර කවන වෙලාව මේ අර මුහුදේ වතුරේ ඉන්න මාළුවෙක් උකුස්සෙක් විසින් වතුරට ගහලා අල්ලගෙන යන අවස්ථාව දෙවෙනි රූප රාමුව කියන්න පුළුවන් මේකත් මේ මම මීට කලින් දැක්කා අපි චීනයේ සංචාරය කරමින් තරංගයකට ගත ඡායාරූපය එහි දෙවන ස්ථානයේ ලැබු ඡායාරූපය සුදු හංසයන්ගේ මේකත් ඒ ඒ ඡායාරූප ගොන්නෙම තවත් ඡායාරූපයක් ඔවුන්ගේ ක්‍රියාකාරකමක් against light තරම් තියෙනවා. මේක අපි කියනවා panning shot එක. කියන්නේ අපි ඡායාරූපය ගන්න අතරේ කැමරාව pan කරමින් මේ මොනරාගේ ගිල්ලීම සාමාන්‍යයෙන් අපි මොනරාගේ මේ විදිහට තටු ඉහළට ඉස්ස වුණාම කොහොමද තියෙන්නේ කියන එක ලේසියෙන් දකින්න හම්බෙන්නේ මේ ඒ වගේ දුර්ලභ අවස්ථාවක්. මේකත් බැලුවොත් ඔයගලන්ට මේ මාච් කරන රටාවක් හැටියට මම මේ අපි මේ black headed ibis කියලා කියන මොවුන්ගේ රටාවක් අරන් තියෙනවා. මේක ජාත්‍යන්තර ඡායාරූප තරඟවල ප්‍රදර්ශනය වෙච්ච එකක්.
මේ මොනරෙක්ගේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා නටන දර්ශනයක් උදේ උදෑසන සහ හවස යාමේ මේ නර්තනය දෙනවා ඉතාම ලස්සනයි ඔයගොල්ලෝ ඉස්සලා බර්ඩ්ස් ඔෆ් පැරඩයිස් දැකපු జాතියේ අපේ අපේ පැරඩයිස් එකේ කියලා මේගොල්ලන් කියනවා ෆෙසන් ටේල් ජකාන කියලා මේකත් ටිකක් රෑ නැත්නම් අපි කියන දුර්ලභ දසුනක් මහු ශ්‍රී ලංකන් වයිට් ටයි කියලා ලංකාවට ආවේනික කඳුකර ප්‍රදේශවල ජීවත් වෙන පක්ෂියෙක් හොඳ ඒක කෙනෙක් තමයි අපේ සගේ ෆොටෝ කලෙක්ෂන් එක තියෙන්නේ බර්ඩ් ෆොටෝග්‍රැෆි ගැන සුලාලි මෙන්න මේ දේ තමයි ඔන්න අපේ ආදිනී ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ දැන් සර්ගේ ෆොටෝස් බලද්දී සර් හැම ෆොටෝ එකක් ගානෙම ඒ පක්ෂියාගේ විද්‍යාත්මක නාමය හෝ නැත්නම් ඒ නාමයේ ඔහුගේ හැසිරීම රටාව පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනවා වර්තමාන වෙනකොට ෆොටෝග්‍රැෆි වලට අත්පොත් තියෙන බොහෝම දෙනා කතා බහ කරන්නේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට නැත්නම් බර්ඩ් ෆොටෝග්‍රැෆි මං ආසයි මේ සත්තුන්ගේ ෆොටෝ ගන්න හැබැයි ඊට කලින් ඔබ ඒ පිළිබඳව යම් කිසි අධ්‍යයනයක සිටිනවා නම් ඒ තමයි වඩා වැදගත් වෙන්නේ එයා හිනම් සර් අපි අද දවසේදී හොඳ සාකච්ඡාවක් ගෙදන්න කියලා බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අද දවසේදී පැමිණියාට අපි ලබන සිකුරා දවසේත් මේ වගේම වටිනා කියන තොරතුරු රැගෙන ඔබේ ආලින්දයට එන බලාපොරොත්තු වෙන යුතුව අපි සමුගන්නයි මෙන්න සූදානම් වන්නේ හැබැයි ඊට කලින් පොඩ්ඩක් මතක් කරන්න සුලලි අපේ ඊමේල් ලිපිනය සහ Facebook ලිපිනයට ඔබගේ ඡායාරූප ඔබගේ තොරතුරු ඔබගේ දැනුම ඔබට අපට කියන්න තියෙන ඕනෑම දෙයක් ඉවරට පුළුවන්. අපි සෝදානම් ඒ පිළිබඳව ඉදිරි දිනවලදී කතා බහ කරන්නට. ඔව් එහෙමනම් කාල වේලාවත් ඉක්මනින්ම ගෙවිලා ගිය නිසා අපි සමුගෙන යන සෝදානම් හැබැයි ලබන සඳුදා දිනයේදී ඔබට අවස්ථාව තියෙනවා knowledge first monday අපේ අධ්‍යාපනික සංග්‍රහපත් එක්ක එකතු වන්නට. එළඹෙන සතියන්තය සෝදායිම ගත කරන්න සතුටින් ඉන්න. අපි කිහිල්ලන්නම්.